නිර්‍යාපේක්ෂක මක තියෙන්නේ නිරේයට අපක්ෂ ඇතිරන මාර්ගය දැන්ගේ කියනවා දැන් භාවනා කරනකට ප්‍රතම්‍යාට ය ප්‍රතමධ්‍යානය ලකුණ සමාධී වටි ලකුණන බඩෙලියයාම මීට කලින් අපි මේ බෞ්ධී ඉතිහාසය හලතිබුුණන්නේ නහෙම කතාවක් එතකොට මේ ශත්පුරුස කතාවක් නෙමි මේක අසත් පුරුෂ කතාවක් සත්පුරසකට ඔයයාගේ මිත්‍යා කතා කියන්න බෑ ඩේලි යන්න එකගෙන ම වචන කියලා යාගේ අර්ථ විස්තරර කියන්න බඩේලි යන්න විදි කීපයක්ත් තියෙනවා එකත් තමයි බඩෙල්ලන්න බෙහෙත්්බීම දැ මේ බේතුුත් නෑ ඊළගේක කෑම අජීරණය අජිරණෙකුත් නෑ වාඩි බඩය පැහැදිලිවම බූතාවේසිේ පැහැදිලිවම අමොනුස්ස ග්‍රහණේ අමනුස්්‍ය ග්‍රහණයේ වෙන්නේ අමනුස්්‍ය රිංගන්න ගුද මාර්ගි. හොදනම අතකතියාගඩ මේ ඔක්කම දොරටු ඇසත් දොරටුවක් කනත් දොරටුවක් නාසිත් දොරටුවක් දැන් සමහර බූතිය මිනිසුන් ඇකට ඉංගලතිෙනවා ඉන්ටනෙට්ටිකින්. ඉන්ටරනෙට්ි එක දිහා බලාගන ඒ බය හෝ කාමක්ව මකෝප චිත්‍රපටිහෝ බලබල ඉන්නකට ඒ කාම භූතිය රිංගන්න නැස් දෙකින්. අහා ඉන්නවා කන්ද කෙම උක්කොතරට දැම්මයා භාවනා කරනවා කියලා කරන්නේ අර පුද්ගලයාගේ වචනයේ අහාගන මෙහෙමේ ඉන්නවා. දැම් පාත්‍ය ඉන්දියාවේ අවිිගත්ව දො බාබවරු එ ව බාවරු කෙනවා ස්වාමිකයනවා සාධූරු කෙනවා ඒගොල්ලග තියන ලොකු රිට්‍රීට් ලොක භාවන පෝගම් ේෙනවා ඒ කියනවා ඇගුලන්ට කොන්ඩලන සක්ති අධි කරනවා කියලා. කොඩල සක්තිය අවදධ කරන කළේ සාධුවරේ සමහු සාදර අති එෙම ගහන්නවා මෙම එයා පුටේ වාඩල ආත මෙහෙම කරනවා. මේ සියකට මිනිස්සු වැටිනවා. ඇත මිනිස්සුවෙඉන්නේ මිනිස් ල්ු හොල්ලන්නට පටන්ගන්නු ආවේස වෙනවා ඉරවාස කියන මේ කොන්ඩලනී කියලා. ගවසාධුවරය කියේනවා ය හෙම කරන්න ඉටනේ. ඒයා කරන මනිසසිද අබලාගෙන අම්මුති විදියට විකෘති විදියට හින වෙනවා. හි වන්නකට මිනිස්සු වැටවා. මේ බූතයෝ මෙතනුවේ නිරාපේක්ෂ කියන්නේ බූත කේසි එකක්. මොකත් ේතන කරන්නේ දැන් ඔන්න භාාවනකන වාඩි වෙන කලලා වාඩ වෙල මිනිස්ු පුටුව වාඩ වෙලාලයිඳගන්න ඉති විශස ාතාාට මකකිරයා කියනවා කියේල ලස්සන්න දිස්්ටි තම වැඩ කරන්නේ වැඩ කරන්න කොමොද අරයට බඩයල යනෝ හිතක වෙනන්න එ ක යම්කිසි විදක හිතේ අරමකට ෙන් න අමනුස් අල්ල නෙම. කට බඩේලියයනකට අසූචි අනුබව කරගන තමය අමනුෂයකට රංගන්නේ. ඔය දේ‍යයානෙ ලැබූවා කියවනවා හරියටම හරිවිදියට අඳුන් බලන තැනකට කිවොත් ඇගේ අමනුෂය පෙනේ. එහෙම එකක් තියෙන් නොවය ඊට පස්සේ අමනුසිය මෙය වල්ලනෝ ඇල්ලුවාට පස්සෙමයාට වෙන එකක් නෑ අර පුද්ගලයා පස්සියනවා තමන්ගේ දේපලත් ඒ පුද්ගලයායට දෙනවා ඒ පුද්ගල ගොඩ දැම්මා කියලා කියන ුද්ධරත්ය නෑ ධම්මරත්්‍යත් සංගරත්ය මේක භානකකම කියන්නේ එක නෙමේ ඒ පුද්ගලයා බඩහිලියම තහවුරු කරන්නඩ බුද්ධ වචන ගන්නවා ගන්නවා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වන්සේ පිරිිුණුවම් පාණ්ඩයන් අවසාන අවස්ථාවේ ඔය නිරාපේක්ෂ මක පුද්ගලය මේ කරන්න මේ අසත්පුරුස වැඩක් සත්පුරජකට මේ කරන්න බෑ කියනවා මේ දඒ සිද්ධිය තියෙන්නේෙ ඔන්න බුදුරජාණන් වහන්සේ අප දන්නුවන් වන්හන්සේට ලෝහිත පක්කන්දිිකා ලේබඩයාමනේ ලෝහිත පක්කන්දිකා කියන ලේබඩයම ඒ රෝගේ වැලන්දට උන්වහන්සට උහන්සේ ඉරිදි බලයෙන් පාලනිකිරි මත ඇරිය ඉරවා උන්වහන්සේ කකුත්තාකර නදියෙන් පැම්පාස වෙලාලේ වැඩහිටිය එදට පුක්කස කියයන මල්ල රාජපුත්‍රයෙක් බදුරජන් වහන්ස ප්‍රසාධජනක ඉරියව් දැකලා උන්හන්සිේ කොම ප්‍රසාාජන කන ඉඩියව් දැකල උන්වහන්සේක ධර්ම කතාවක් යෙදුණ ධර්මකතාව එදුන මේ අවිතර්ක සමාධයක් ගැන එකන සමාධිය ගන කිව අන ස්වාමිණි හරි උපවහන්සේ හරි ප්‍රසන්න මේ සඟපිරි සත්තික ඉන්නව දැක්කාාව වගේම සිද්ධයක් මේ ආලාර කාලාම තාපසි වාහන්සිට වනා ඒතම සින්දහසේ ඉන්දෙද්දි ගැල් පන්සීජත් ලඟිගේ හිල්ල මේ දූවිලි ඇගේ විසරවාගෙන නමුත්යා දැනග ීට නෑ කියලා එකොට බදුරජන් වහන්සට ආතුමා කියන ගමක වෙච සිද්ධියක් කියනව උන්හසේ භාවනා කරක නිදෙද්ද කුටියේක. ඒ පිටි පස්සේ වැැස්ස වෙලාමක මේ හෙනයක් ගහල ගොවියෝ හතර දෙන්නකුයි ගවිය දෙන්නකුයි මැරුණා නත් උන්න්නහන්සිටි සද්‍ය හුනය කියලා. ඇති මේ සිද්ධිය ගන්න පැහැදිලා, ත්තරං වස්ත්‍ර දෙකක්දය රන්ඩගුල්ලි ියප ස්ත්‍ර දෙකක් දෙනවා එතකට බුදුරජාන් වහන්සේ වදාල් එන එක වස්ත්‍රයක් ආනන්තර දෙදකිවා එතකොට ආනන්ද්‍යයන් වහන්සේ ල ිච්ච වස්ත්‍රයේ ැන් වස්ත්‍ර දෙකයි එතකොට බුදුර ආනන්දයන් වහන්සේ එක වස්ත්‍රයක් බුදුරජන් වහන්සට ඇන්දව්වා එකක් පෙරෙව්වා ඒ පොරුවනකට උන්වහන්සේ ශරීරේග ගිනිශීලක් වගේ බබලන්ට පටන් ගත්. කට ආනන්ද හා මුදුර බදුරජාණන් වහන්සේ යටිකනව ස්වාමේණී භාග්‍යවතුන් වහන්ස මං මේ විසිපස් සවෞරුද්ධ භාග්‍යවතුන් වහන්සයට සෙවනල්ලක් පගේ උපස්ථාන කරලා මෙවැනිආකාරී ශරීවී ආලෝකයක්යි කයි පිරිසිදු බවක් පරිසුද් දාලෝකයක් මන් දැක්ක නෑ කියනවා. එතක බුදුරජාන් වහන්සේ බදාලා ආනන්ද මේ අවස්ථාව දෙපාරකට වෙනවත් තාගතියන්ට සම්බුද්ධත්තිය ලබන මෝති ඒකව වජිරාසනය මත. අනිත්‍රක පිරිණන් පාන අවස්ථාව අදමන් පිරිනම් පාන නිසා මේය පාරිශුද්ධ වෙලා මේ සයිවරණි බලන්ට පටන් ගත්ති මේ පුද්ගල මේක පුටාගන්නවා. අර නිරියා පේක්ෂ මගේ. උපටරං කියයන බලන්ඩ බදුරජන්වා සිටත් බඩ කියා කියනවා සමාදී දැම් බලන්ඩ අසත් පුරුෂයාගේ හැටි. භාගතුන් එතක එහෙනම් ඒ සිද්ධිය කියනවා බුදුරජාණන් වහන්සේ දෙපාරකට මේක ආලෝක ශරිර ිහිතුනාව වම විදිට කියලා එහෙනම් වජරසනය මතත් බඩ කියල්ලා මේ කිය නැහැටට ඊරි පසකන මම කියප එකක් පරදින්න එක එහෙමමයි ප්‍රමාර්තියන හිති බඩේලියනවා කියන ඇතුරට මිනිස්සුන්ට ගොබිලෝ නොකයා මොකක් කියන්නද ඒකන මේ අස පුරු සෙක් සියරු පුරගණම මනිස්සු නොම කියවන ඒ පැදිල්ිව පෙන්නේි සාත මේ එක කියන්නේ අර බුද්ධ වචනී ධනවා බුදුරජාණන් වහන්සේවත් පවලදිනවා තමන්ගි මත්්‍යත් අවුරු කර ගන්ඩ දැන් ඔොගොලු හිතන්ඩ සරණත් තියෙනවද බුදුරජාණන් වහන්සේ සරණයමක් මේකෙන්නේ ධර්මරත්ය සරණයාමක් නෑ ශ්‍රාවග සරණයමක් ෑ මේක තනිකර අමනුසාවේසියක් පැහැදිල්ලිවම අමනුස්සාවේසියක් සියට සීජක් සාතිය කල කියන්න පුළුවන් අමනුස්සාවේසියක්. මේ අමනුස්සාාවී සිිර්තම මේ මිනිස්සු ආවේසි වෙලා යන්නේ. ඒ මිනිස්සව ඇබැයි අමනුස්්‍යය ග්‍රහණය කරගත්තට පස්සේ අමනුසිය අතාරන්නේ. මිනිස්සු මිනි මනුස්සෙක්කව ග්‍රහණය කරම අආතාාරි බැරිකි ද අපි දන්නුව එකෙ සිදියනුන් ගෑන්ලමෙකුට පිරිිලමේ අතාරගඩ බෑ. ගෑනලම අතරනතුුවත් පිමිල්ලමට ඉන්න දේශය. ඒ ගැන්ලේ මරටවා එවෙන්න ඇදූවා වෙනවා ඒ ඊළඟට අපි දන්නු අපි දැකලා තියෙනවා අමනුස්්‍ය මිනිස්සුන්ට අමනුසාාවේස වෙලා එතුකට අමනුස්්‍ය මිනිස්සුන් අතාරින්නේ දාල පොලංකොට අන්න ඇති මේ බලයන්නේ කැන්දග අමනුෂයාව ඊටවාස් අමනුෂ්‍ය අසූචි කාගන තමඇකට ඇතුල්ලෙන්නේ ඊරවාසිය අමනුෂ්‍යය මවල පෙන්න්නනවා ඇට දි ඇස්දක වාහක ඉන්න විතරයි. අමනුස්්‍යයා මවලපෙන්න්න සම්පූර්ණ මේ දිෂ්ටි මාලාාවක්ම වැඩ කරන්නේ. එදකොට මිනිස්සු තිසාරණයෙන් අයින්ගෙනවා සම්පූර්නය අමනුස්්‍යයා ක ලෝකිගේල මරණ මත්ත උපදී මේක භාන ප්‍රතිඵල ලැබෙන්නේ දැන්න්නීමේ ඉස්ත්‍රහට. ඔයි සිද්ධිවලට භාජනය වෙලා අමනුස්ස ග්‍රාණයට ලක්වෙලා එන්න මිනිස්සුන්ට භානක ප්‍රතිඵලතින අනාගතී. එදකොට ඔය කවුරුත්නෑ කටටිකන් කරපවාන ඉන්නවා ඇති ඒකුල්ලු දිිෂ්ටි දාාන්ට දන්න වා දිෂ්ටි ගණ්ඩ දන්න ඉවා ඒකුල් ලවා කරරදී. හැබැයි ධර්මය නෑ මාර්ගත්නෑ පලත්න තිසරණෙත්න. හැබැයි තමන්ට ලැබුණ කියල මුලාවෙලානෝ දැ ඔයිදී භයානකමනුස්සවේශනමෙයි දැ සාමාන්‍යකක ද තවක උපාසකම කන කනාගම වෙලකළ හිතං හිටිය. ඉඳලා ඒ අම් දැ ගෙදරගයාා ගෙදරගගේ ඉල්ල එයාන් මහත්්‍ය ටෙක්ක පවල් ජීවිතයක් ගතකලා පව්. ගතකල් ඇවිල්ලැකව ස්වාමණී මට අනාගයිම් බව සැකයි. මෙම අම් මසින් වාසේ කලලා කිව්වා මහත්‍යමට අන්ිකැවම පැක කියැන්ේ මන් වාග ිගිෙක් කිව. ඊට පස්ස කිව්වා එතකොට හාදුරු මේ මංගිස්තර විච්චදීව. මංඒක ඒ ක්‍රම මොක්කු මතර. ම ඒතකොට කිව්වා එහනම් ගේිහිල්ලා. මේ අයි අධිෂ්ඨාන කරන්න කිවවා. ඔන්න අය කිය භාවනාවට වාඩය වුණා සිත සවාධිමත් වුණ. අධිෂ්ඨාන කළ මගේ අනාගාමී පලේ මන් ලැබුවාද නැද්ද කියලා මට පැහැදිලි වේවා. ටිකක් පෙලාගිය හිනා වේගෙනාව ස්වාමිණය හරි කිව්වා අනාගමමම තමයි කිව්. එකෝමති කලවා ස්වාමිණීය අච්චු අකුරූලි මට පෙන්නුවකි වනාගාමය කියලා. අනාගාමී ද අනාගන්නද. අපිට ඒකාලේ දැනමමාතිබුන්නේ. හැබැයි අපිට තිබන අපිට ප්‍රස්්නාාර්ථයක්කාව. පස්නනාර්ථයක්ක්කාව මෙ මෙම වඩ පුළුවන්ද. මෙ මේ මෙන්ට පුළුවන්ද කියන ප්‍රස්ථාර්ථ්‍යාව මොකද අපි මිනිස්සුන් ඒවිදියට මුලාවට පත් කරල ඔයා සෝවාන් දැන් ඔයා සකදාගම දැකල ඒමනිසුත්ල බොරු වීර වෙන්ඩ අපි කල්පනා කර නෑ. හරි ලේසි මිනිස්සු විස්සර යා සෝවාන් වයා සකදා මී ඩැංවයාට ප්‍රතම අධ්‍යානය තියෙන්නේ කියෙලා මිනිස්සුමී අයිංසක ධර්මයක් දන්න ඇති. අසරන පිරිසක් මැදදිී වීරේක් වෙන් ලේසිී බෝම ලේසි. ධර්මය දන්න අසරන පිමේක් ම ගිියොත්තිී නෝ දැන්. නනාගමය කෙල එක රටවवाලල මහචර් ගොබිලොත් තිවා. එහෙම කල්ලා මේ මේ එකක රටවල් කියල මිනිස්සුන්ට මාර්ගඵල දෙනවා. ගී ජීවිතය ගතග අනාගම්පලට පත් කරනවා. අනාගාමිකනෙක් කොහොමද කියලා දන්නේ. මේ ගළල සල්ලිත් පරිරණ එක නව රසාෞුලුත් කරනවා කාම්බෝගි ජීවිතය කපුත් ගියවනවා. තමන් තමන් ගැන කියගන්නව අනාගමික මේ ධර්මයට කැරීමන්නේ. ඒ නිසා මේකෙද වෙන්න මොකක්ද තමන්ට තිසරණී නැතුයන. ඊළඟට දැම් බලදර දම් කරුණ, දමන් අරකිීව අර පුද්ගලි කැන දහම්කරුණ තමන්ගේ මති සනාත කරන්න දාගන්නවා. ඇති මේ වගේ මේ අයිංසක අසරණ ධර්මච්ඥානයක් නැති ගැමරු දහම් දනුමක් නැති යෝනිසු මනිිසිකාරයක් නැති මිනිස්සුන්ට අහිංසක එක න දුප්පත් අආසාාවත් තියෙනවා අනේ මට මේ සතර අපයගත් මිද නැත්න මට මේකෙන් එතර ැත්න හොදයි කියලා ඒ මිනිස්සුගේ අයිංසක හැඟීවනේද මේ බාල්දු වෙන්නේ මේ කක් කියෙන එක ඇතුවෙලා බීරුයි වෙලා මරහත් මගේලඟට වරරිින් ම කියනෙ කහපන් ම කියන විදිර කරගන පලය බෝධයන කල මේ ඔක්කම මේ අයිංසක මිනිස්්චුන්ග අල්ලි සීයල නටෝනු. ඇයි මෙහෙම වෙන්නේ. මනාකොට මේකරම මම කියව ශාසන පරියානී කියලා සාසනය විත රන්න මේ පරියානය. දැන් අපි ගත්තොත් පිරිහිලා නැත්තිමකක්ද. දේශපාලන පිරිහිලා නැද්ද පිරිහිලා. අධ්‍යාපන පිරිහිලා නැද්ද සෞඛ්‍ය පිරිහිලා නැද්ද පිරිහිලා කලාම පිරිහිලා නැද්ද පිරිහිලා මාධ්‍ය පිරිහිලා නැද්ද පිරිහිලා ඔක්කොම පිරිහිලා තියෙද්ද මේ සාතින න පරිදිීයෙද ඇයි සාසනීන තෙකුටත්ස්කාරයමුණින්. ඒ පරිහාන සමාජයේ කට්ටීමන ඇවිල්ලමහන වෙන්නේ. එනිසා මේ අසවල් කොටස පිරිහිලා නෑකිලා කියන්නපු එකන්නෑ පිරිහිනකට අනිවාරි සිද්ධියඇත්තමයි අනුස්ස ග්‍රහණ. ම මහත් එකැනක තියෙන බුදුරජන් වහන්සේ කාලවු සූත්තයේ අපි හබුණන අපේ ශාස්තෘන් වහන්සේ යම් ගම්මානයකට නම් නගරයකට ජනපදයකට බඩිනවානං ඒ මිනිස්සුන් ග්‍රහණය කර ගනි නමුනස්ය එමිනිසුන් අතරල යනමගේ කියනවා. අන්න අමනුසු ග්‍රහණය නිතනස්. ඒ මිනිසුන්ට යෝනිසු මනසිකාරරි වැඩට කරනවා. ඒ මිනිස් ගමට ගිල්ල බාගතුරන් වහසේ ධර්ම දේශනා කරනවා අබෝධ කරන.